මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳවුම්කරු අරගලේ නීතිකඥෝ සංවිධානය. මයිතන දැන් අපිට පේනවා වික්‍රණසිංහ රාජපක්ෂ දීගය ටිකටික පුපුරාගෙන යනවා දෝ වගේ තත්ත්වයක් අපිට පේන්න තියෙනු. එකක් තමයි දැන් පහුගිය පළවෙෙන්දා මැයිවැලියට දක්කා බැසිල් රාජපක්ෂව වෙන දැතියෙන මහාපිරිවර නැතිවුණට දහපාලොස් දෙනෙක් ගිහිල්ලා කැඳවාගෙන ආපු ආකාරය. ඒක නැව්හම සමරයක තිබේ ජාතික සංවිධයක එමතමයි එන්නේජ පක්ෂක කියලා. අපැබ අපි දැක්කා පොහොට්ටුවේ ලේකම්ගෙන් ඇැවූහම කෞද පපුජ්ජන පෙරමුණේ ජාතික සංවිධායයි කියලා නැකනොයි ලිස්තකේ නමතින ඒක බලන්න කියලා. ැ ස්ේ ති ච් ්‍යවේද කියන ැල් රාපක්ෂ න නමේතියෙන්නේ කියෙන. තට එහෙම තත්වකොත් තිබ් අයිතකොට බැසිල් රාජපක්ෂ කියන්නේ පොහොට්ටුවේ ජාතික සංවිධයකද කියන එකත් මහින්තල දැන් ප්‍රශ්නකාරී තැනක නතර වෙලා තියනවා. ඇ එහෙම තියෙනකොට රාජපක්ෂ පවුල ඇතුළේ නැවත බල අරගලයක් නිර්මාණය වෙමින් පෞතිනවා කිය කාරය තමත් පැද ල ගන්න ල. එතමයි අපි දැක් ගෝටාබේ රාජපක්ෂ ජනාජපති දූරය අත්තැරල යන්න කලින් රාජපක්ෂ පවුල ඇතුළේ තිබිච්ෂ දෙදරරිල්ල පිපිරිල්ල අපි බේදවීම අපි දැන් නැවත රාපක්ෂ පවුල ඇතුළ දැ ගන්න හම්බෙනවා. එකකත් තත්ත්ඇත්තමයි නාමල් රාජපක්ෂ තැන්තැන්වල ගිහිල්ලා වෙනම ව්‍යපාරක් කරකෙන නවා නාමල් හිතන් න යාතයි ල්ළඟ. ජදපති පපේක්ෂක වගේ ැනක මල් ඇඳගෙන ඉල්ලක න්නවා. මේ පැත්තෙන් බැසිල්රාජ පක්ෂපාති කණ්ඩායමක් ඊළඟ පොද අපපේක්ෂකයා මොලහතානෝ වගේ තත්ත්වයක් කියාගෙන නිර්මාණය කරගෙන යනු. ඒ අතර තුළ අපිට පේනවා. පොදු පෙරමුණියේම තවකට්ටයක් කීපදනෙක් කියනවා න රනිල්ලුත් හොඳයි වගේ කතාවක් කියාගෙන එන්න පටන් අරන්තයෙන. හැබැයි එක්සත් ජාතික පක්ෂය අකිලබ රාජකාරයවසම්ල ඒත්කම රංගේ බණ්ඩාරලා වජරභය ගුණවර්ධනල මේ වෙනකොට. අපිට පේනවා දැන් මේ තමයි හොඳම ජනාජිපති එ තමයි රටගොටිට ගන ජනාජිපතති එයාතයි ඉන්ග අපේ අපේක්ෂකයා කියන තැනට කටයුතු කරෙන නවා. දැන් අපට පේනවා මේ දෙගොල්ලන්ගේ මේ බල අරගලය ඇතුළේ. රටේ ප්‍රමුකතාවේ ලබා දිය යුතු. ප්‍රශ්න මේගොල්ල නැවත පුරුදු සුපුරුදු දේශපාලන ක්‍රීඩාවට දාලා එ ප්‍රශ් පැත්තකට දාලා තම තමාගේ බලය අහවුරු කර ගැනීමේ අදාළ බලව්‍යාප්තිය. තුළ කටයුතු කරන්න සැදී පැහැදිී ක්‍රියා කරණනාකාරයක් අපිට පේන්න තියෙනවා. එකෙන් අපිට පේනවා මේ රටේ මිනිස්සු නැවත නැවතත් තව තවත් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් කට පත්වෙලා තියෙන බව. එනිසා මේ බල ව්‍යාප්තිය ඇතුළේ දැන්. රනිල්ව රාජපක්ෂලට දිරවන්නේ නැද්ද කියන තැන මහිත අපිට ප්‍රශ්නාර්ථයක් ඉතිරිවෙනවා. මොකද දැන් මේආණ්ඩුවෙන් කරන බොහෝ දේවල් මහින්ද රාජපක්ෂලා රාජපක්ෂණ අඩය රාජපක්ෂ ඒ කුට කල්ලිය දැන් ප්‍රශ්ට කරන්න පටන් අරන්ති න අපි දැක් ඇතිවරණය කල්දානකොට මහින්ද රාජපක්ෂක අපි නම් චන්ද කල්දාන්න අප හාමුදුරුවණය කියලා එහමනිකවේ හඳුව චන්ද කල්දාන්න අපි සන්ත තිබා මැතිවන සිතැන් කකුලන්න ඔහම තමයි හිදරජපක්ෂ යගෙනනාව. එත්තකම මේ රාජ්‍ය සංස්ථ රාජ්‍ය පාර්මෙන්න්තු රජයේ දේපල විකුලන්න හදනකොට අපි නං ඔම විකුණන්නෑ කියන තැන්ට තමයි දන් ආන්ඩෝ පච්චලයිඉන්නේ. අපි අහන්නේ රනිල් වික්‍රණ සිංහ ජනාධපති තමයි. හැබ මේ වැට ආගමැතිකවු. අපි දන්න විදිට අගම ති ජ්ාන පෙර යකමැති. මේරටේ ඉන්න ඇමතිවරු කෞද්. බොද එක්සත් ජාධික පක්ෂ එකමක මන්ත්‍රී ඉන්න වජිරභය වර්ධන විතරයි ඒය ඔන්නහට තාම ඇමතිමදදිලන වැඩබල් නගැමැතිවගේ කටයතු කරන ගියට දැන් අවිට පේන විදිට තියෙන්නේ මේ ආණ්ඩුව එකන ඇමතිවරු කැබිනට් ඇමතිේරු රජඇතිරුැබ න ඇමතිවරු නියෝජ්ජමතියවරු න සියලුජන න්න පොජන පරම හ දන පක්ෂය. එම ැි ලාබි කිිතනක්ම මේ යන්න. හැ හෙම තත්වත්්‍යයාගෙන දැන් රනිිකනම සිංගේ කාව්කට සියල්ල බැර කල්ලා අපි ආණ්ඩුව නෙමෙයි වගේ තැනක දැන් පුජා පෙමුණණ කටුතුර කියෙනන ්‍යකට පේන තියවා. ඒ අ ඒ අතරතුර අපිට අහන්න තියෙන්නේ මෙ දෙගොල්ලො එකතු වෙලා මිනිස්සු අන්දන වැඩක්ක නියලන බව අපිට පේන්න තියනවා. ඒ තමයි යටෙන් විතු රඩින් හතුරුවගේ. පැත් රුව න එක කලින් න්නන්නේ ඩින් මිතුර ටි තරුණන්නේේ නෑ මේක උඩ්ඩින් හතුරු යටටින් මිතුරු. එකන්නේ එලියට පෙන්න්න නවා මිනිස්සුන්ට අරුන් කරන දෙටපියකඟ වෙන්න මූ වැරදි මේ කවිකරනවා මෙන්න හොරගං කරනවා මෙන්න කොල්ල කනවා මෙන්නම කියලා කතා ගොඩක් කියනවා. රඩුවනො. ඇරගන්නවා. හැබැයි යටිං යටිං! ගේ මඩි තර කරගන්න සියලු ව්‍යාපෘති. සියලු මහාපරිමාන කොමිස්සන වැඩ සියලු නඩු කටයුතු උන්ට ඕන ඕන විදිහයට උ පවරගන්නවා වගේ තියන නොටිකත්තා ඉංකරගන්න කටයුතු කරමින් පවතිලවා. එනිසා අර උඩින් හතුරු යටින් මිතුරු තිරපිටපතක් මේ වෙන කොට රටතුල ක්‍රියාත්මක වෙමින්. මේරටේ මිනිස්සුව අන්දවන්න කටයුතු කරනවා. අපි නිසා කියනවා ජනතාවට අවධියෙන් ඉන්න සිහිකල්පනාවෙන් ඉන්න සිහි බුද්ධියෙන් ඉන්න මේ. රනිල් වික්‍රම සිංහල රාජපක්ෂ කල්ලිය අත්තෙක එකතු වෙලා. අපූරු නාට්්‍යියක පිටපතක් දැන් ක්‍රියත්ම කරමින්ින්. නාටියක් දිගහරිමින් ඉන්නේ. චිට්‍රපටියක් දිගහරමින් ඉන්නේ. එක නළුවනවා එහෙන් එෙනවා මෙහෙගෙනවා. ඔ ඔබේ දෑස් ඔබ නිකං අර අමුතු තැනකටගෙන හිල්ලා. ඔබට අලුද්ධයක් පෙන්නලා අම්මෝ මාරයි වගේ තැනකට ගෙනල්ලා. හැබැයි යටින් අර පරණ නඩේම. මේ රට බංකොලොත් කරපු මෙට විනාස කරපු මෙ රට අරාජික කරපු ඒ නදේම නැවත තමන්ට ඕනදේ තමන්ගෙනයායි පත්‍රය මේ තිරය පිටි පස්සට වෙලා ක්‍රියාත්ම කරන විත්්‍යය. බොහොම පැහැදිලිව මේ වෙනදේද හබල කෙක්ට අවබුදධ කරගන්න පුල නි සපි ජනත න්න රන්න ක් ර ර හදග දන්න. දොලකමතියෙන්නේ මේ රට හූරකාලාටික ඉදිරිටික උලා කාලත් තවසන් කරන්න. ඒනිසා මෙ දෙගොල්ලො අන්දන ඩ දෙගොල්ලො අදන වැඩේ මේ මොහොතේ හොදරම කරගෙන යනවා එකතු වෙලා ජනතාව. එනිසා ජනතාව බොහෝ අවධියෙන් සිටියුතු කාලක් විලා කියලා යි බොහම පැහැදිලොක කියන්න කැමති අනික තමයි නාම රාජපක්ෂ සිහින ජනාජපති කුමාරයක් කියනවා අරගලය නි පාර්ශ්වක කුමන්ත්‍රණයක් කියලා. අරගලය කියන්න තෙවැනි පාර්ශ්වක කුමන්ත්‍රණයක් කියලා. නමල් බටි න කියනවා ඔලුුව තුන් හර පාක්ව ගතින ොහකාල හැිය හ්ප ගත්තන පිජව සිහට එලවෙන්න පුළුව. එහම නැත්තං අර විමල් පෝතකය වගේම කට එනේන දේවල් කියලා හරිියන්නේ නෑ. මොහද තමන්ට තේන දේට වඩා නොතේරෙන දේවල් ගොඩාක් තියන්න පුළුව. හෙට මැයිමාස නමවෙදා. ගියවුරුද්දෙ දෙදස් විසි දෙකේ මැයිමාසය නමවෙදා. රලිය ගහ මන්දිරයට දහස් ගානක් මිනිස්සු ගන්නලා. එ මිනිස්සුන්ට කන්නදීලා බොන්න දීලා. ඒ මිනිස්සුන්ගේ අතර යකඩ පොළු ඒත්තකම පොළු මුගුරු ආයුධතරදීලා. එ මිනිස්සුන් අ මයිනගෝගමට ගහලා එතනින් ඇවිල්ලා ගාලුමෝදුර ගිනිපත් කරලා ගාලමුූදුර අරගලේ හිටපු අහිංසක නිරායුද සාමකාමී අරගලකරුවන්ගේ ඔල්ලු පල අතපයි කඩලා එටෙටට් කූඩාරම් නිර්මාණ ගිනිතියලා පුස්තකාලේ ගිනිතියලා. මෙතන එම යුද්ධ පිට්ටනිය බවට පත් කරේ ගියවුරුද්දේ නැයි නමොවෙන්ද. එදා තමයි මේ ඉති හාසයි කව ධටවත් වඩා ජනතාව පෙරලා දේශපාලක්ඥාට පහර දෙෙන තැනට පත් වනේ ඇයි මේ අපි කට කැඩෙනකම් කියලා තිනවා. ඒ තමයි ගාලු මූදර රැඳිල හිටියේ බොම සීමිත පිරිසක් වුණනාාට. මේ රටේ මිලියන ගානක ජනතාව මේ ගාලු මෝදරට ඇවිල්ල ගියා මොකක්ද මේ අරගලය කියලා බලන්න මේ අරගලට සම්බන්ධ වෙන්න. මේ අරගලට දායකත්වය ලබාද. ඔවුන් දැක්කා තරුණු කණ්ඩායම් වෘර්තිිකයෝ. පාට පක්ෂ බේදයකින් තොරව එතන්ට එකතුවෙච්ච සියලු දෙනා උගත්තු වියත්තු පූජ පක්ෂය? මෙ සියලු දෙෙන සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව බෞද්ධ කතෝලික ඉස්ලාම් හින්දු බේදයකින් තොරව. මෙ මිනිස්සු රට තුළ අරගලයක් ක්‍රයක්ත්ම කරනවා කියලා මේ රටේ බෞතරයක් ජනතාව දැක්ක. හැබැයි එහෙම තමන් ඇසින් දැකපු සාමකාමී අරගලේට අර මුක්ද රැල තිරිසන්තුච්ච මහා පචාතික ්‍රස්වාදෝ දියට ඇවිල්ලා පහරදීලා අරගල භූමිය ගිනිපත් කරම්. මේ අරගල භූමියයට ඇවිල්ල ගිය මේ අරගලෙන් එලිය හිටපුූ සාමා්‍ය ජනතාව කුපිත වෙන. එ හැදිලි අපේකක් කියනවා අපි ප්‍රචන්දත්ව අපි අනුමත කරන්නේ නෑ. එක පැදිලි අප කියන. ගිනි තැබීම් පහරදීම් ප්‍රචන්්ට්්‍යප අනුුවත කරන්නේ. මොද අරගල භූමිය තුළේ ප්‍රචන්දට්්‍යය තිබෙනෑ රග ප්‍ර ට ය තිබන. නද ේකම්කාරල ගේටවක් කල්ලගින් නොන්නන. ජනාජජ මන්දීරෝ වගේ තියගින්න්න නොන්න එමන වුව බිමට සල්මතල කළලා දන්න තිබ. හැයි එහෙම දේකට අරගලය කිසිසේත් කිසිවකුව මෙහෙව් ව නෑ. එනිසා බොහොම සාමකාමී නිරායුද අහිංසක අරගලයක් තමයි ඒ මිනිස්සු කරගෙනගේ. එහම අරගලට ගැහුව නාමල් තමුන්ගේ අ්පච්චිගේ ගෝලබාලයොටි කැවිල්. සනත් නිශාන්තලා? ඉන්න කට්ටිේ ල නුවට සාවියට ලගන්නේ. තමන් ගේ අපප්චිත්තේ නඩුවේ සකරුවේ කැඩියරදින්න. දර එහම තත්වයකයිතියෙන්. දර එහෙම තියෙනකොට ඔවුන් ෙදාඒ පහරදුන්නේ නැට්ටං. එදා මේ රට එකම ගිනි ජාල බාව බවට කිසිසේත් පත්වවෙන්නේ නෑ. එදාඒගොල්ල ඇවිල්ල සාමකාම විදිිය රලියග හමන්දිරෙන් ගාන. අර සනත්නි ශාන්ත කියන මෝඩ ගොන් වසු පැටිියා කියන ඔවගේ සන්දේශයක් බාර දෙන්න ගියයාලු. මං හිතන්නේ සලත් ශාන්ති හිතන් ඉන්නවා මිනිහක මොලේ තරම තමයි අනිත් මනිසුන් මොලතියෙන්නෙත් කියලා. අඩු තරමය කියනකොට පිළිගන්න පුළුවන් තරකයක් කියන්න පැයි සංදේශයක් බාර දෙන්න කියාලු. මිනි ඉතංගඉන්නේ මේ රට ඉන්න මිනිස්සු මැට්ටෝ කියලා. මේරට ඉන්න මිනිස්සු ගොන්නු කියලා. ඒනිසා සන්දේශයක් බාර දෙන්න ලුගේ. ඇ වගේ ගොන් මෝඩ තර්කගේනඒවගේ ගොන් තකතීරු. මන්ත්‍රීලා ඇමතිප්ලා ඒවගේ ඒ තිවිිච්ච උෂ්ණෙක් ඇවිල්ලයිවෙල්ලා එදා ගාලු මුදුර පිටිය ගිනිපත් නොකලානම්. අරගල කරුවන්ට පහර පිට පහර නොදුන්නාන. එදා මැයි නමවෙදා ඒවගේ අවාසනාවන්ත සිදුවී මාලාවක් මේ රටතුළ වෙන්නේන්නේ. හැබැයි එදා ජනතාව පනිවිඩයක්ක් දෙනවා. මොකල්ද පනිවිඩේ. මෙච්චන කල් උඹලා අපිට ගහන කොට අපි බලාගෙන හිටිය. හැබැයි උම්ඹලා අපට ගහන ක පිවසන්න ොහො සීමා සහිතු. බල ගහනයක අපි ඉවසල ඉවසල බැරිම තැන. අපිගලට පෙරලා ගහන්න ගත්තවොතිින් ඔයක දේශපාලක්න එටවත් පාරට පමහින්න හම්බෙන්න කියන පණිවිඩේ. බොහොම පැහැදිලිව එදා මේ රටේ සහසක් මහජනතාව දුන්න මත ජයගන් ගාලු මුදදුර පිටියෙන් ගේල නෙමැයි හම්මන්තර ගහන්න ගාල්ල ගහන්නේ බදුල්ල හන්නේ කුරණෑගල ගහන්නේ. නෑ ඒ ගම්මලිඩෝ මිනිස්සු ක් පරක්ෂ පරික්ෂණ කරන්න. කල ග නි මි යාග නඩුද මට තත්වයක්. හැබැයි ඇයි ිනි සුකපිතුණ. ඒක ඇතිවෙච්ච සමාජයේ කළහකාරි තත්ත්වයක්. ඒ සමාජය කුපිත කරේ සමාජයේ කළහකාරි තැන්ට තල්ලුරේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂ නඩේ. සනත් නිශාන්තල ප්‍රධාන ඒ දේශපාලන මැටි මෝල්ලුටික. දේශබන්ධු ප්‍රධාන කිසිදු වගකීමක් නැති වගකීම් විරහිත පොලිස් දෙපාර්තමේන්තුව. එතම ඇත කතාව. එකතම ඇත්ත කතාව. ඒනිසා මහින්දර් නාමල් රාජභක්ෂ කියනවනං අරගලේ තුන්වලනිි පාශ් කුමන්ත්‍රරය කියලා අපි යහනවා කරන් කපනකොට ලංකාවේ විදුරිබල ඇමති කවු්ද. පැ දොළහක් එකොහක් දොලහක් දහතුන කරන්න කපලග මේ රට බංකොලොත් කරපු මේරට විදුරිිබල ඇැතිය කවද. ශෙද්දුවල තෙල්ික නැතිවෙනවනං. එතකොට හිටපු කංජිතෙල් සම්පත් ඇමති කවද. ෑස්ික නතිවෙනවනම් බලශක්ති ඇමති කවද අත්‍යවෂ බේස්සිික ැතිවෙන වන. එතක නිබු සෞක්ති්‍ය ඇති කවුද. මිනිස්සුන් ආහාර ද්‍රව්වටික නැතිවෙනවනම් කෞද වෙනද ඇමති වෙන හිටියේ ලංකාවේ. කෞද තවට ලංකාවේ අ මලගේ අප්පච්චි, කෞුදතුර මේ රටේ ජනාාජපති මලගේ බාපොච්චි. එතකොට බාපොච්ච ජනාජපති වෙලා අපොච්චා අගමැතිවෙලා තවබාපනෙ මුදල් ඇති වෙලාඉන්නකොට. මේ රට බංකොලොත් කරලා මිනිස්සු එක දරාගන්න බැරුව පාරට බැස්සාම දැංගැවිල්ලා මෙතන මගුලක් කතා කලෙන කියෙනවා ඒකතුන් වෙනි පර්ශය කුමන්ත්‍රනය මගුල තමයි කියන්න වෙන්නේ විමල් විරවල්ශගේ පොත රෝල් කරලා ඉතරිටි ගෙද හිතාගන්න කෙලේ වෙන්නේ. එනිසා ගොබ්බ් ගොන් මජර කිසුදු තර්කයක් නැති අතාර්කික කතා කියලා මිනිස්සුන් අතර මිනිස්සුන්ට ගොන් අදහස් දෙ නැතුව. අධ්‍යුතරමින්. නෑ වැරද්දක් වුණා. අපේ කාලේ පරිපාලනය ප්‍රශ්නයක් තිබ. අපේ කාලේ වැදි ව්‍යපෘතින් අපි ලංකාවට ගෙනවා. අපි කොමිස් ගන්න වැරදි දේවල් කරා තමයි. මේ ව්‍යාපෘතිවලින් හොරකං කරලා තියනව තමයි. මේ ව්‍යාපෘති ලංකාවට ගැලපෙන්නෑ තමයි. මේ රටතර නයාර ගැන ආපු නය අපි අවභාවිතා කරලා තමයි. හන් නොය විදියටට සස්වං විවේචනයක් කරගන්න එකයි. ඒයි පචත් කොයිපු දන්ඩියටත් වඩාත්ම සුදුසුව. එනිසා අරගලය කියන්නේ ජනතාවට දරාගන්න බැරි ආර්ථික අපහසුතා මැද එලියට ආපලිකා. කෞද රසානිික පෝර වෙනුවට එක රෑකින් කාබනික පෝර යොදන්න තීරණය කරේ. ඒක තුන්වැනි පාශ්වයකින් කරපු වැඩත්. ඒම් පාදනය දතුන්ගනි පාශ්ව අතුරෙේ රතලජ තුන්ගලනි පාශ. එම නැත්තන් නාමල් දැන් නොකකියා කියන්නේ රනිල් වික්‍රමසිංහ. ද තුන්වැලි පාර්ශවේ මහමොලකාරයක්. ඒනම් රනිල් වික්‍රණසිංහ මේ රාජපක්ෂල පරත්දන්න රාජපක්ෂලගේ බලය නැති කරන්න ගහපු ගේම්කක්ද කුමන්ත්‍රණයක්ද අර්ගලය කියල කියෙන්. දැහෙමකක්ද නාමල් රාජපක්ෂ මේ කියන්න උත්සාහ කරන්න. එනි අපි දන්නවා අරගලය ඇතුළෙ හිටබපු පිරිස් ැටියට. අරගලය ඇතුළේ එකඒ කනගේ දේශපාලන ඇජන්්ඩාතිය නැති. හැබැයි මොකාගේ දේශපාලන ඇජන්්ඩාවක් වනත්. ඒක තනිමතයකට තීන්දුවකට යන්න බැරි සාමූහිකයක් ඇතුළේ දීර්ග කාලයක් දීර්ග වෙලාවක් අරගෙන. මාතෘකාව මාතෘකාව සාකච්ඡා කරලකමයි අරගලේ ඊළඳ ක්‍රියා මාර්ග මුුණෝද කරක් ටොවඩුුව. තීරණය කර. එනිසා නාමල්ලකිනවගේ කුමටත්‍රණ තිබනං ඒ හෙළිදනව කරන එක නාමල්ලකවක්කීම. දම විවල්ලි වශනිකන් සිහින සුන්දර කතා කියීනාවගේ අපියන් නේ. ුරගන කතා කියීනවාගේ කිය සුරංගල කතා කියන වගේ කියලලා ඔප්පු කරගන්නබේ කතා ගොඩක් කියන. චීන ාද ඇමෙරිකාවට චෝදධන කරන චීන කොන්ත්‍රරත්්‍රකක්රන්න ගම හම ත්යනති. ඒ හින්ද. ඒ එහම කියන කොට. එඒ රාජපක්ෂ විරෝජ පයෙන්න්නනකොට. එයාගේ නෝන යනවා මහින්ද රාජපක්ෂගේ දංසලේ කඩල බේදත්. අන්න එයාලගේ පවුලේ දේශපාල. එඒතකොට විමල් වීරවංශ කතා කරන්නේ රාජ්‍යපක්ෂ විරෝධයක්ක. කතා කරන්නේ රාපක්ෂ. පහල රට කර විනාසයක්ැ කියන ගොට විමල් ීරවංශගේ නොග හිල්ලා දැන් මහින්දරාජ පක්ෂගේ දන්සලේ කඩල බෙදෙන කාරද ගොට්ටගහන් කාරද ගොට්ටල්ලන්. අන්න වගෙන මයි මේේරට මනිස්ු වි ඥානික වෙන් නොනි කියලා යි ොම පැදිල කියට. ඒනි ඕූව කර ේරටේ මිනිස්ස අද ර ොම පැදි නිික ක් ප ල න වාාවගන බොම පැදිිලපිය වරින් වර වරින් රම තක්කවා ඔය සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වේවා. ජනමාධ්‍යක ක්‍රියාකාරින් වේවා ඒගන කතා කරන්න පරිසල සංවිධාන දීවර සමුලු එ මොනවවාල හ ඉන්න මිනිස්සුල හිංසා පිඩා කරන්න හදන්න එපා ඒ මිනිස්සු කතා කරන්නේ මේරට හිමිවෙන්න තින්න ඩොර් බිලියන හක අ ක මුදලක්ගැ. මොකද මුදල රටට ගේන්න දතකන ඒගන හඩදාගන ඒගන ජනතාව අවධ කරන්න මිනිස්සුන්ට ගහල හරියන්නෑ. අප කියන්න වෙනවා එම ගහන්නේ මර්ධනය කරන්නේ වාරණය කරන්නේ ඒ ඩොර් බිලියන හයට. වංචාවක් කරලා අතයටටින් සල්ලි අරගෙන යම්කිසි ගනුජනක යෙදිලඉන්න ආයතන වෙන්න පුළුවන් නිලධාරින් වෙන්න පුුවන් කියලා. යි මිනිස්සු කතා කරන්න සත්භාව. එහමනං ඒ සද්භාවෙන් කතා කන මිනිස්සුන්හ වාර්ණය කරන ආයතනවලට නිලධාරන්ට තියන සද්භාවය මොකද කියලා මේ රට ඔප්පු කරන්න ඕන පෙන්න්නොන්. එහෙම නැතුව එක එකනාව වාරණය කලා හරිියන්න. එක එකෙනව මරධනය කලා හරින්න. ඩොනල් බිලියෙන හයක් කියන්නේ. ජුවයටට කොස්ස නෙමයි මතදකට අපි අයමෆෙක හම්බෙන් ඩොනර් බිලියට දෙකයිදශ නමයි. නමුත් අපිට එක්ස්පල් නෞකාවයි වෙච්ච හානිය නිසා අප සමුද්‍රය තීරයට අප වෙරල තීරයට පරිසල පද්්‍යයටට කොරල් පද්දදිියයටට වෙච්ච හානය නිසා ඩොනර් බිලියට හයයි හයකට වැඩි මුදල අපට ලැබෙන්න්න නියමිතයි. හැබයි ඒක රට අහිමි කරන කිසිදු ආයතනයක් කිසිදු නිලධාරියෙ. ේශ් ප්‍රමී නිල දාරිියෝ වෙන්න. ඩොඩල් කුට්ටියකට යටවෙච්ච, කෝටි ගානකට අතයට විකිනිිච්ච. නිලධාරීන් ඇමතිලා ආයත හැටියට ි නම් කරනවා ඒක බයියන්න පපොඩ්ඩක්වත් එසයි බොහම පැහදිලිියන් කියෙනනවා. රට හිමිවිය යුතු. එ මුදල එක්්‍රස්පර්ල් නෞකාවේ වන්දිය ලබාගන්න අඩුමතර්මි. රටට මේ මොහොතව තමුන්ගේ වන්න තියන යුතුකම විෂ්ට කරන්න කිය කාරණේ යි බොහොම පැහදිලිකිෙනවා. ඒ වෙනකම්. අකන්්ඩ අපි අප හඳ අවති කරන බ බොම පැහැදිිව ප්‍රකාශරන බොමස්තුතියි පනීතිංඥ අමිලකොට මහවත්ත සභහපති අරගලය නීතිඥෝංවිධානය. අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවඩ හේතුවෙච්ච කාරණා කීපයක් තියෙනවා. ඒ අතර මේ වෙනකොට රටේ දැඩි අවධානයකට ලක්වෙලා තියෙනවා.ක්පස්පර්ල් නෞකාව සම්බන්ධයෙන්. සහ ඊට අදාල ඒ වන්දි ලබා ගැනීමේ කටයුතුවලට අදාළව පසුගේ දවස්වල මේ රටේ ආන්දෝලනාත්මක කතාබහට ලක්කුණු සිද්ධීන් සම්බන්ධය. අපිට මතකයි මේ එක්ස්පෙස් බර්ල් නව්කාව මේ රට තුළට ගෙන ඒම. ඉන්දියාව ඉඳලා මේ රටතුලට ගෙන ඒම. සම්බන්ධයෙන් ඉඳලා ඒ අවස්ථාවේ ඉඳලා සිදුවවෙච්ච සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉතාමත් දැඩි මතවාදයට ලක්වෙන කරුණු තිබුණා. මොකද ඒ වෙනකොට ඒ තිබුණු ඩේන්ජරස් කාාගෝ හෙමනතන් අනතුරුදායක ඒ බහන්ඩ යම් ආකාරයකට ගිනිි ගැනීමට ලක්වෙමින් තිබියදී යම් ආකාර බරපත තත්ත්වක තිබියදී තමයි මේ රට තුළට නෞකාව අපේ මූදු සීමාව තුළට ගෙනඩ මේ බලධාරින් විසින් අවසර ලබා දුන්නේ. ඒ ඇවිල්ලා එ නැවකාව මේ රටේ ගිනිබත් වෙලා මේ රටේ මහා විශාල සමුද්‍ර හානියක් සිදුවෙන තැනත් අපි දැක්කේ ඒ වෙනකොට හිටපු දේශපාලත්්ඥෝ මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහොම ඇල්මැරුණු සහ ඉතාමත් විහිලු සහගත ප්‍රකාශ කරමින් ඉන්න අපි දැක්ක වෙලාවක මේ මහා හරිසර හානිිය ඒ හැටියෙන් දකින්නේ නැතුව. ඇටැම් දේශපාලක්ඥියෝ සඳහන් කරේ මේ වම ස්වභාවික හේතු මේ වාරකක් නිසා තමයි මේ සත්තුන්ට මේ කැස්බෑවන්ට මේගේ දවල් බිනිිළ. ඉතාමත් සරල තැනකින් ඉතාමත් ලගු තැනකින් මේ දේවල් අය හඳුනගත්තේ මේ වලට ප්‍රතිචාර දැක්වේ. අද මේ වෙනොට අ විදේශාස රජපක්ෂ මහත්මයා පසුගිය විසි පස්වෙනිද. අනාාවරණයක් සිද්ධ කරනවා. යම් පුද්ලයකුගේ ගිනිුම්ගලට මුදල් ලබාදීලා තියනවා. ඒ මුදල් ලබාදීලා තියෙන්නේ මේ විමර්ශන අඩාල කරන්න එහ නැත්තම් මේ නඩු කටයුතුවලට බලපෑම් ඇති කරන්න කියලා. එතකොට පැහැදිලිවම අද මේ වෙනකොට ඒ ප්‍රකාශයේ තත්ත්වය මොකක්ද. දැන් අපි අදටත් අපට අනාවරණය වන තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදටත් කියන්නේ ඔය කියන ආකාරයේ ගිනිුක්කෝ. ඒ ගිනුම පවත්වාගෙන යනවායි කියපු ඒ පුද්ගලයාගේ නමින් එහෙම ගිනුමක් හඳුනාගන්ඩ මේ දක්වා හැකියාවක් තිබිලා නෑ කියලා. එහෙමනම් අපට ප්‍රශ්නයක් එනවා මේ මේසා සිද්ධයක් එහෙම නැතම් මේ වගේ කතාවක් ආරෝපනය කරන්නේ මන පදනමක් යට දේද කියන කාරණාව. එකක් හමනං සිද්ධ වෙඩෝනා ද ප ක්ෂප ාර්තමේන්තුවට පුුවන් දැන් ලැබුණ මූලිතොතුර මත මෙම අනාවරණයක් කර ගද්දි. මෙහෙම පුද්ගලයෙක්කෝ ඒ කාර ගිනුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙන්නේ නැත්තා. ඒ තොතු මුලින්ම අනාවරණය කරපු අධිරන ඇමතිවරයාගෙන්. වැඩි දුරටත් ප්‍රකාශ සටහන් කරගන්න. අධිකරන ඇමතිවරයාට විදේදශ රාජපක්ෂ මහත්මයට කොහොමද ඒ තොරතුරු ලැබුණ කියන එක. මොකද මේ සරල. හරනක් නෙමේ මේකම සුළු සිද්ධියකට ගොුණු කරන්න පුළුවන් දෙයක් නෙමේ රටේ මහ විශාල විනාසයක් පරිසර විනාසයක් කරපු අදට ඒ පිළිබඳ නිසි තක් සේරුවක් නැති. ඒ වගේම ඒ හරහා ඒ හානිිය හානිපූර්ණය කර ගණ්ඩ අවම වශයෙන් හෝ හැකියාව තිබුණු ඇමරිකන් ඩොර් බිලියන හයයි දශම හතරක විතර වන්දයක් පසු පස තියන, දියක් සන්ධය මයි මේ දේවල් සිද්ධ වෙන්නේ. නමුත් අපි දකින්නේෙ නෑ දැන් පසුගගේ විසි පස්වෙනි ද ඉඳල මේ වෙනකං ඒ ආකාරයේ විමර්ෂන මේ රට තුළ සිද්ධ වෙනවා. නමුත් අපරාධ පරක්ෂණ පාර්තමේන්තුව පසුගිය කාල එහෙම නෙමෙයි අරගලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ. අපිට මතකයි උසාවියට ගෙනල්ල දැම්ම සනීපාරක්ෂක තුවා ගෙනල්ල දැම්ම පාවිච්චි කරපු මේ මන්දිීරවල තිබුණු පාටහ පතුල් සටහන් ගෙනවා. චායාරූප හොය හොය රටේ විධ තැන්වලට ගිහිල්ල පුද්ගලයින් වත් අඩංගුවට ගත්ත ලක්ෂ ගානක් සෙන ගඇතුල් වෙච්ච තැන්වල ඇගිලි සලකුණු ලබාගත්තා ඒ වගේ විමර්ශනය කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේසාහ විශාල රට සිද්ධ කරපු සිද්ධියක් සම්බන්ධය මේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළි බඳව රටේ පුර වැසි අන් විදියටට අපිට කොහෙත්ම සැහැීමටත්වෙන්න්න බෑ මොකද දැන් රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙලා අවුරුද්ධකට ආසන්න කාලයක් ලංවවෙමින් තිබෙනවා. එතකොට අපි දකිනවා මේ රටේ පැහැදිලිවම ඩොල රර්බු දෙයක් තියෙනවා. මේ රටේ, ඩොර් නිමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ කණ්ඩායම් ක්ඩායම් එක් ගිහිල්ලා රටේ තැන්තැන්වල තෙල් ටැන්කිිටික බලවා ත්‍රිුුණාමලේ බලනවා තමතියන මොනො හරිදේ ටික් බලනවා කෝහොමහරිමේවා විකුණන්ඩ. මෙවා ආයෝජන ලේබලයයාලෝලා රටෙන් විකුණලා ඩොර් ගේට හදනවා මික්. මේ රට නයකරගන්න විදි. නයගන්න විදි ගැන හිතනවා මිසක්. මේ රටට ලැබෙන්ඩ තියන දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමක් නෑ. එතොත් අපි මෙතැනති දකිනවා මේ එක්්‍රස්පර්ල් නැවේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එම නැත්තම් බරපතල සැකයක් නීතිපති දෙපාර්තමයේන්තුව වෙතත් යොමු වවා. මොකද අපි දන්නවා මේ රටේ, මේ සිදධිය සබන්ධෙන් ක්‍රියාත්මක විය යුතුව තිබුණේ නීතිපති දෙපර්තමේන්තුව. ඒහමන නීතිපති දෙපාර්තමේන්තුවටත් මේ නඩු කටයුතු අඩාල කරන්න බලපෑම් කරන්න මේ පුද්ගලයෙන් උත්සාහ කරාද. එහෙම දේවල් සිද්ධ වනාද කියන සැකයක් මේ රටේ පුද්ගලයෝ විදිට අපිට තේරෙනවා මොකද අද මේ වෙනකොට අවුරුදු දෙකක් ගතවෙන් ඔොන්න මෙන්න තියෙන තැන තමයි දැකි කියන්නන්නේ මේ කඩි මුදඩිය නඩු පැවරවා. අපි විදේශ අධිකරණවල නඩු පවරනවා කියන කාරණා. එතකොට පැහැදිලිවම ඒ සම්බන්ධෙන් සොයාබලට පත් කරපු. අත් මන අජත් ඇමදිතුමාගේ ඒ ප්‍රධානත්යෙන් ඉන්න ඒ කමිටුව පැහැදිලිම කිය තියෙනවා නැව සමීපව නිීක්ෂණය කරන්න ඒ ක්ඩා අඇම්වලට අවස්ථාව ලැබුණ නෑැකිේ න පැදිලි. විදේශ නඩු කටයුත්තකදීඋනත් මේ වාර්තාාවල දුර්වලතාවන් විදිහට මෙවා මතු එන්ඩ පුළුව. ඒ හරහාමේ නඩු කටයුතු. සාර්ථක වෙන්න තිය ඉඩකඩ වැඩි. එතකොට ඒෙනොටත් මේ රට ඩොර් මියන ගානක් මේ රටෙන් එල්ලියයේ මේ නඩු කටයුතුවලට වියදංගරලා. එතකොට මේ ක්ස්පෙස්පර්ල් නවෙේ සිද්ධියෙන් රටට ඒආකාරයෙන් හානියක් සිද්ධ වෙනකොට එයින් පසුව සිද වෙන මේ නඩු කටයුතු නිසා, තවත් රට පාඩු ලබඩ නියමිතයි. අපි ඔයිස් සියලු සිද්ධියෙන් ඇැතුලේ අපිදකිනවා දැන් නැවු සමාගම මේ වෙනකොට ටෙන්ඩර් කැඳවලා චීන සමාගමකට. ෝතිවාර්තා පල කරන විදියට, අපි දැක්කා කුවත්පත් වාර්තා පලකරන විදිහට. ඇමතිවරයක්ගේ බලපෑම මත චීන සමාගමකට දැන් අර නැවේ සුන්බුන් නිවත් කරන්න දෙඩ යනවාලු. හැම වියසනයක් තුළම අපි රටේ මිනිස්සු විදියට දකින දෙයක් තමයි. හැම විනාසයක් තුළ මේ රටේ හැම කේදවාචකයක් තුළම මේ පාලකෝ. එහෙම නැත මේ ව්‍යාපාරිකයෝ මේ චෞර වලල්ල ලාබ ලබනවා. මේ රටේ මිනිස්සු දුක්විදිෙනවා කියන කාරණාව. අපි දකිනවා. ැ රනිල් වික්‍රම සිංහ මහත්මයා මේ රටට මතවාදයක් පෝම්ප කරමින් යනවා එන්නත් කරමින් යනවා දෙදස් හතලි සටේ මේ රට සංවරිද්ධ රටක් බවට පත් කරනවා කියලා. ඩැන් එක තමයි ජනයාගේ ඔළුවට ජනගත කරන්න හදන්නේ මතය නමු අපි බලමු. එක එහෙමද කියන කාරණාව දැන් පහුගේ දවස්වල අපි දැක්ක මේ රට ලැබෙන්ඩ තිබුණු රුපියල් කෝටි තුන්දහස් නමසියක සෞඛ්‍ය ආධාර ොමිේ ලබෙන්්ඩ තිුණු දේවල්. ඒවා මේ රටේ බලධාරන් ක්‍රියාත්මක නොවීව මත රටනු ලැබී යනවා. එතකට මේක්ස් පෙස් පර්ල් නෞකාවෙන් රටට ලැබෙන්ඩ තියන බන්ධිය. ඩොර් මිලියන බිල්ියන හයදශම හතරක් පිතර කියලා. ඇසමේන්තුගත කරලා තියෙනවා. නමුත් ඒක ගණ්ඩ මේ පාලකෝ මේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. රටට බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. ට මේ ොල රබදට විඳුම් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් ඒවාගේ දේවල් පාලකෝ අත්හරමින් ඉන්නවා. එහෙම කරන ගමන් පාලකෝ කියවා අපි මේ සංචාරක ව්‍යාපාරය කෙලිින් කරනවා අපි මේකේ ආයෝජන ගේනවා අපි මේ හදල දෙනවා දෙදදා සහතලිස් සටේ කියන එක. එතුවට රටේ මිනිස්සු ප්‍රශ්ණ කරන්න ඕෝන මේ ලිකං ලැබෙන නිරායාසෙන් ලැබෙන ටික ගණ්ඩ උනන්දුුවෙන් නැති පාලකෝ අපට ක්‍රමවේද සකස් කරලා මහන්සි වෙලා උපයලා මේ රටවල් දියුණු කරයිද කියන කාරනාව. දැ පහුගේ දවස්වලම තිබුණු ප්‍රශ්නයක් නේ. අරගලය නිසා රටේ ආයෝජකයෝ වෙන්නේ නෑ. අරගලය නිසා මේ රටේ සංචාරකය වෙන්නේ නෑ මේ රටේ ප්‍රශ්න කියන එක. දැන් අපි අහනවා මේ වෙනකොට ගම්පා දිස්්‍රික්කි අර ඕමාන් ආයෝජකයගේ. ඇඟලුම් කම්හල ගලෝගෙන අරං යනවා. ඒකට හේතුව විදියට. ඒ ඕමාන් ආයෝජකයා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇමතිවරෙක්ග බලතලාතර ගත්ත මැරයින් විසින් ඔවුන්ට කරන ලදේ බලපෑම් නිසා. ඒ බලපෑම් සම්බන්ධයෙන් මෙරට රජය ස්වාධීනව පරීක්ෂණ නොකරපු නිසා හු ඒ ආයෝජන අරගෙන යනවා කියන එක. එතකොට අපි යහනවා දැන් මේරටේ නීතියක් තියනෙනව උ පොදු නීතියක් තියනවා. පොදු නීතියටට මිනිසු නීතිය කඩනවනං ක්‍රියාත්මක වඩ මේ රටේ ක්‍රමවේද තියෙනවා. එම ක්‍රමවේද තියද අපි රනිල් වික්‍රමසිංහලගෙන් හනවා මේ ආණ්ඩුවෙන් අපි අහනවා. ඒවා ක්‍රියාත්මක කරන්න අවත කර අමතර පිරිවයක් ගත් වැයවෙන්නෙ නෑ. ඒ ොල බලන්ඩ රටේ අමුතුුවෙන් ොලල්රවශ්‍ය වෙන්නේ නෑ ඒ සොයාන් නොබැලීම මත මේ රටේ ඒ වගේ ආයෝජකයෝ එක දෙන්න මේ රටා තෑරලා යනවා හැබයි සුළු පටුනෑ මොකද වාර්තා මාධ්‍යවාර්තා ගත්තම පසුගගේ අවුද්‍ය අප්‍රියල් නිඳලා මේ දස්තුනේ අප්‍රියල් වෙනකොට මේ රටේ ඇඟලුම් ශේස්ත්‍රයේ රැකයා අවස්ථා දෙලක්ෂ විසිතුන්දහක් අහිමි වෙලා තියෙනවා. ඒවා අහිමි වෙන්න. මේ රටේ බල බලධාරීන්ගේ මේ නෝමනාක්‍රියා රිජුවම. බල පාල යෙනවා කියන කාරණාව තමයි. එතකොට තවත් දෙයක් තමයි මේ පාලකයෝ සියල්ලු දේ සියලු අකටතුකම් කරද්දි. ඒ සම්බන්ධය ප්‍රතිචාර දක්වන පාර්ශවයන් වෙත මුදාාහරිනේ ඒගොල්න්ගේ මර්ධනය දැන් අපි දකිනවා මේ අද දවස වෙනකොට සමාජ මාධ්‍යවල මාධ්‍ය කටයුතු කරන දර්ශන හඳුන් ගොඩ කියන ඒ මාධ්‍යවේදාව ස අඩියකට ැඳවල තියෙනවා. ප්‍රකාශ සටහන් කරයා ගන්න මේක්ස්පල් නෞකාවට අදාල ඒ සිද්ධීන්ට අදාලව. දැන් අපි අහන්නේ මේ දේවල් පිළිබඳ කතා කරනකද මේ රටේ තියන ප්‍රශ්නය අපි මේ පාලකන්ගගේ අහනෝ. ඒ කතා කරන මිනිස්සුන්ගේ කට වහපුම ඒ ප්‍රශ්නයට උත්තරේ ලැබෙනවාද. අපිට මතකයි දේෂ්ඨ මාජ්‍යවයේදී ලාල්මාවලගේ මහත්මය අ ටෙලිවැක හර නමුත් අදටත් අභීතව ඒ හඩ ්‍රියාත්ම කරනවා ඒ මහත්මය. ඒ අභිතව ඒ අදහස් ප්‍රකාශ කරන කොට ඒ මාධ්‍යකරුවක්විදිට තමන්ගේ වගකීම රට ස්තකරන ගොට අපි දැක පර්ලිේතු කමිටු හර ඒ හණඩ වහන්ඩ හදනවා. අපි පාලකයින්ගේ පැහැදිලිවම ආනවා. මේ පනිවිටකරු ගාතනය කරලා. පනිවිඩකරු මර්ධනය කරලා මේ රටේ ප්‍රශ්න වලට පිළිතුරු ලැෙන ද කියන එක. මෙත් තාවකාලිකයි කියන එක මේ පාලකයක්ත් තාමතේරුම් අරෙන නෑ. දොට අපි දන්නවා මැයි නමවෙනිද. පසුගියයා අවුරුද්දේ මැයි නමවෙනිද කියන්නේ. මේ රටේ නෝමනාපාලකෙක් බලය අත්හැරලා යන්ඩ තිබුණු කෑදරකමට මේ රටේ කොළඹට අ බීගත්ත ජඩ මැරයින් ගෙනනල්ලා මේ රටේ මහක්කේදවාචකයකට මුල බෙරුවා. මේ රටේ පීඩාවට දුකට පත්වෙල හිටපු මිනිස්සුන්ගේ. ඒ දුක්ක පීඩාව උත්සහ කරා ඒ ලාබ, මර්ධනයෙන් මර්ධනය කරලා පෙන්න්නන්ට ඒ ගෝල්ෆස් පිටියකුඩු කරලා මේ රටේ මිනිසුන්ගේ මතය වහන්ඩ. ඇැබයි පාලකය හඳුනගෙන තිබරේ නෑ මේ රටේ ප්‍රශ්නය තිබුණේ ගෝල්ෆේස එකගේ කියලා. ගෝල්ෆේසගේ පමණක් නෙමෙයි කියන කාරණාව මේ පාලකයා හඳුනගෙන තිබුණේ නෑ. තමයි සිද වන දැන් දඩන අපි කින ගෝල් ෆේස එකේ රටේ අරගලේ හැල්ලු කරන්ඩ වගේ සංගීත සදර්ශන තියනවා විධ ආ විධදේවල් සංවිධානය කන කරල පන්නන ද ගෝල් ේක හෙම ැනක්නේ හමයි කියනක නමුත් පාලකයක් තේරු ගන්නන රටේ ප්‍රශ්නය යන්නේ මේ අකර කීපයක භූමියක නෙමෙයි. මේ ප්‍රශ්න තියනෙ රටේ මිනිස්සුන්ගේ. මිනිස්තුන මේ ප්‍රශ්න තියන්නේ හැම ගම ිම ගානව මේ ප්‍රශ්න තියනවා මේ ප්‍රශ්න බොරු නෙේ දැ. හසුගේ දස්වල නිකුත් වුණා ලෝකබැංකු අර්ධවාර්ෂික වාර්තාව. මොකක්දේ වාර්තාාව කියන්නේ. දෙදස් විසික වර්ෂයට සාපේක්ෂව මේ රටේ දුප්පත්කම දෙදස් විසි දෙක වෙන කොට. සීයට දහතුනයි දශයකේ ඉඳලා සියයට විසිපහ විසිපහ කියනගේ දක්වා වැඩි වෙලා. දස් විසිය එක ඉඳලා විසි දෙකට එනකොට දුප්පත්කම දහතුනේ ඉඳලා. විසිපහදක්වා ප්‍රතිශසාාතාත්මකව වැඩිවෙලා. එක කිය එකට එකක් මේ රටේ දුප්පත්කම වැඩිවෙලා. ඒ වාර්තාව තවදුරටත් කියනවා. මේ රටේ මිනිස්සු ආහාර උද්දමනය නිසා. තමන්ගේ සෞඛ්‍යයට අධ්‍යාපනයට වියදං කරන්න තියෙන වියදං අඩු කරලා. ඒ දේවල් මේ සඳහා පාවිච්චි කරනවා කියන එක. ඒ වගේම ඒ වාර්තාව තවදුරටත් කියවා. මේ රටේ ඕන පෝෂිත භාවය සීයට. හතයි දශම හතර ඉදලා සීට නමයි දශම හතර දක්වා දෙදස් විසි දෙක වෙන කොට වැඩි වෙලා කියන එක. එතුකට මේ හැම දෙයක්ම කියන්නේ මේ රටේ ජනතාවගේ ජනජීවිතය තුළ කඩා වැටීම. ඒ කඩා වැටීමට පාලකයා දෙන පිළිතුර ත්‍රස්තවාදී ත්‍රස්ත විරෝධී පනත්වගේ මර්ධන පනත්වලින් ගෙනනල්ලා මේවා කතා කරන එක වහන එකද. එතකොට මේ ලෝක බැංකු වාර්තා මේ කියන්නේ බොරුද මේ රටවල් ගැන. එතකොට මේ වාර්තාාවලින් එන සංඛයාා පිළිබඳ මේ පාලකයෝ සංවේදී වෙනවා වෙනුවට අද ඒ අය කරන්නේ මේවා කතා කරන අයව මර්ධනය කරනවා. අද ප්‍රබල විදියට මාධ්‍යවේදීන් මේ මර්ධනයට ලක්වෙලා තියෙනවා. ඉතින් අපි පාලකයින්ට කියනවා මර්ධනය තුළින් මේ දේවල් යටපත් කරන්න බෑ කියන කාරණාව. එතකොට අපි දකිනවා මේ වෙනකොට මේ ජනාධිපතිවරයා. රටෙන් බැහැව ඉන්න ආවයින් පස්සෙේ ආණ්ඩුකාරවරුන් මාරු කිරීමක් කරනවා කියලා අපි දන්නවා ඔය හිටපු ආණ්ු කාරවරු පිබඳවත් අපට ලොකු පැහැදීමක් නෑ. දැක් මාධ්‍යවාර්තා එනවා අ ඉ ආණ්ඩුකාරවරුන්ගේ කලු අපිට පෙන්නලා දෙනවා අහවලා මෙච්චරවා හන අවභාවිතා කර අහවලාගේ පුතා මෙන්න මෙච්චර පාවිච්චි කර මෙන්න මේ මේ දේවල් කරා පළත් සබා අර මුදල් මෙන්න මේ විදියට අවභාවිත කර ඔවු අපිවා දන්නවා. අපිව දන්නවා හැබැයි ඔය අයිං කරලා හෙට පත් කරන්නේ කාවද කියන එකත් මේ රටේ මිනිස්සු දන්නවා. ඉතින් එහෙමනක් මේ රට මිනිස්සු බලාපොරොත්තු වෙන වෙනස ඕක නෙමෙයි. පාලකයා තමන්ගේ බලය රැකගන්න තාවකාලික දේශපාලන ගුන්්ඩු මිනිස්සුන්ට සපයමින් ඉන්නවා. රටේ මිනිස්ත් අපේ රටේ මිනිසුත් හරියට අර සත්වපාලන ගොලිපලවල් වල ඉන්න කුගුල් පැටව්වාගේ. අයිතිකාරයක් කෑම ටික වතුර ටිකාරගෙනනකොට කුල් ටිකමොදරන්න දුවගෙන නවා ඇල්ල වටකරගෙන හරි සන්තෝසයෙන් කනවා හැබැයිඒ කුකුල් පැටිය දන්නේ නෑ දවස් හතලිස් පහ හතලිය යනකොට ඒකව මරලා කඩේට දානවා කියන එක. අද මේ පාලකයෝ කරමින් ඉන්නේෙත් ඒටික. අද මේ පාලකයෝ අයෙන්ම ෆියෝජනා කියලා තෝරගෙන තියෙන්නේ මේ රට විකුණන්්ඩ පුුවන්ටික විතර. මේ රට විකුණලා විකුණල, තාව කාලිකව අපට කණ්ඩදීලා. තාව කාලිකව චන්ද බලාගෙන මේ රටේ සහන ලබාදීලා. ඊට පස්සේ බලයට ඇවිල්ලා. අපිව කවදරි මස් කඩේකොක්්ක තමයි. මොකද අපි පෝලිංවල මැරුණ. බෙහෙත් නැතුව ආදටක් මැරෙනවා. නිකල් ලැබෙන වෛද්‍යප කරන ටික ගන්්ඩ ුවමනාවක් නැති පාලකයෝ දෙෙදා සතලිස්සටේ රට හදයි කියලා හිතන ජනතාවක් නං අපි අපි ගැන. අපි දෙපාරක්හි තල බල ඕන. මොකද අපේ දවාදරුවන්ට අපි ඉදිරිපත් කරන්නේ එහෙමනැතම් මේ දවාදරුවන්ට උරුම කරන්නේ දවසි දවස මේ රටේ දුපපත්කම ඩ දුප්පත්කමේ ප්‍රතිශතය වැටිවෙන රටක්නම්. දව දවස අපි අපේ අනිකුත් අවශ්‍යතා ටික අතෑරලා බඩවියත විතරක් රැකගන්න ජාතියක් නම් අපි උරුම කරන්නේ මේ ක්‍රමය වෙනස්විය යුතුයි කියන තැනට මේ ජනතාව වෙනස් වෙන් ඕනා. ක අපි කිනවා ට සෞඛ්‍ය පිළිබඳව ඉතාමත් බරපතල චෝදන දිගින් දිටමෙල්ල වෙනවා හැබැයි සෞඛ්‍යයමතිත්තුමා කොහැරිගියොත් මහ විසාාලෙට පම්පෝරි ගහනවා. මොකද දැන් අපි දැක්ක පහුගද වස් වල මාධ්‍යවාර්තා පලවන මේ රටේ ඇස් සඳහා ප්‍රතිකාර කරන औෂ දෙයක් අධිකමීලට මේට ගෙන්වන්ඩ උත්සහ කරනවා කියලා. ඒ ප්‍රෝර්තිය එහෙම එනකොට අපිට හන්ඩ ලැබෙනවා අද උද ඇසන වෙනකොට අන්න නුවර් එලියේ රෝගින් දහ දෙනෙක් ඒ ප්‍රතිකාර ලබලා ඒ වෛ්‍යවරු කියන විදිට ඒ බේත්වල බාල නිසා ඒ වලතිබුණු යම් සංකූලතාවයක් නිසා දහ දෙනෙකුගේ ඇස්පෙනීම නැතිවෙලා කියන ප්‍රෝත්තිය දැන් අපට දකින්න ලැබෙනවා. එතකොට අපි යහනවා මේ සෞඛ්‍ය ඇමතිවරයගේ තමුන් ලවේ පුටුවල ඉන්නේ මොන පරමාර්තයක් සඳහද. තමුන්ලව නඩත්තු කරන්න මේ රටේ මොන පරමාර්තයක් නිසාද. රට නිකල් ලැබෙන බෙහෙට්ටික ගෙන් ගෙන්න්න ගණ්ඩ තමන්ගේ නිලධාරීෙන් පිරිිස යොක කරඩ බැරි ඇමතිවරයා. රට ගන බෙහෙට්ටික නිසා ඒ බෙහෙත්තිික විශ්ස කරලා ප්‍රතිකාර ලබන රෝකියය අන්ද වෙන රටක ඇමතිවරයා ඉල්ලා ස්වෙන්ඩ ඕන කියනෙ එකයි අපි හිතන්නේ සදාචාරාත්මක. එතකොට ඒ වගේ අපි දකිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය. අගතික ආසියාතික ප්‍රධානයා වශයෙන් පත්වීම හැකියාව මේ රටේ වෛද්‍යවයෙකට හම්බැල තියෙනවා. නමු විදේශ කටයුතු අමාත්‍යන්තයේ ඒ අවශ්‍ය ලේකනටයුතු ටික නොකිරීම නිසා අද ඒක මේ වනකොට මේ රටන නො ලැබියෙනවා. අපි හන්න මොන පාලකයෝද. මේ මිනිස්සුන් නයගන්න එක විතරද කරන්න තියෙන්නේ. රටක ක්‍රමවේදයක් හරියට ක්‍රියාත්මක කරන්න. රටක වියයුතුදේ කරන්න. රටේ මේ පඩි නඩි ගෙවලක් නඩත්තුව වෙන කාර්යමණ්ඩල සේවකවලින් හරියට වැඩක් ගන්න මේ පාලකින්ට උමනාවක් නැද්ද. මේ පාලකින්ට ඕනේ මේව කතා කරන මිනිසුන්ග මර්ධනය කරන්න විටරද කියන ප්‍රශ්නය අපි මේ පාලකීන්ග අහනවා. නමුත් මේ සියල්ල. දැක දැක නිදාගෙන ඉන්න රටේ මිනිස්සුත් මේ කටග කියන්න ොනැකි අපි රටේ මිනිසුන්ට කියෙනවා. මේ ක්‍රමය වෙනස් කරන්න නම් මේ වගකීම රටේ මිනිස්සු ගන්නෝ නොකද අපට පැහැදිලි උදාහරණ තියනවා. මේ රටේ අරගලය විදිහට ක්‍රියාත්මක වුණු ජනතාව මේ රට තුළ වෙනස්කම් කරන්න පටන් ගත්තා. මේ පාලකයට දැනෙන්ඩ දේවල් කරන්න ගත්තා. අදටත් නාමල් රාජභක්ෂල යන යන ස්ටේජ්ජකක්ගානය අරගලයට බනිින් නැයි ඒ අයිගේ. අර සුව පහසු තොටිල් හෙල්ලෙන්ඩ ගත්තා පැත්දෙන්ට ගත්තා දෙදරඩ ගත්තා ජනතාව නැගිට්ට තැන. ඉතින් එහෙම දිනයක් තමයි හෙට එළඹෙන්නේ මේ රටේ අරගලයට පහරදීලා. අරගලයේ විනාස කරන්ඩ හදපු මේ පාලකයෝ ඒ අරගලයේ සදාතනිකව රටේ මිනිස්සුන්ගේ හිත්තුල නිදන් කරපු දවසක් තමයි මැයි නමවෙනිද කියන්නේ. ඉතිං අපි ඒ අතීත දැකම්වලින් වර්තමානයට මූුණ දෙමු කියන ආරාධනාව. කරමින් මමනවතිනෝ ස්තූතියි. ලක්තේරණ පූුවතකට ඒහා කියීර් වටගෙනකෙ කුමක්.